බඩු ගහලා නැහැ. ඒක ඒක කියන්නේ පාර්සේ. කිරිමි ළමයාගෙන් අඩුවකුත් නැහැ. හැම දෙයකින් මට කිසි මඩුවක් නැහැ. ස්ටයිල් නම් මනම් අහන්න බෑ. අර ගෲප් සෙක්ස් කතාව නම් මම කියලා නැහැ කොතනකවත් ඒක. මේ දවස්වල ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. පැජන්ට් එකේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් සුපුරුදු විදිහට යනවා. නිහඬව හිමීට යනවා ගමන. මෙහෙමයි ගොඩක් අය කියනවා. නමුත් ඉතින් මම කොහොමද කියන මම මොන වගේ චරිතයක්ද මම කවුද කියන එක මම ආශ්‍රය කරන කට්ටිය දන්නවා. ඔය කොච්චර මඩ ගැහුවත් මගේ ෆෑන් බේස් එක සහ මම ආශ්‍රය කරන පිරිස මට නැති කරන්න බෑ. ඒගොල්ලෝ මාත් එක්ක හැමදාම ඉන්නවා. ඉතින් ඇත්තෝ කතිබොති අනිත් අයක ඉතින් බලාගෙන ඉඳිති. මට ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. දැත් තියෙන මිනිස්සුනේ මස් කන්නේ. කාන්තාව නම් ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. මොකද මට ළඟින් 7-8 දෙනෙක් ආශ්‍රය කරලා තියෙනවා මගේ මේ කාල සීමාව ඇතුළේ. හැබැයි මෙහෙම මට අර ගැළපෙන කෙනා හම්බුනේ පහුවෙලා. ඔව්. පියුමි. අනිවාර්යෙන්ම මං හොයපු ජීවිතේ තියෙනවා කෙවින් ගාව. නිදහස. මොකද මනුස්සයෙක් වුණාම ජීවිතේ විඳින්න ඕනේ. හැම අතින්ම මට ගැළපෙන විදිහට ජීවිතේ විඳින්න පුළුවන් විදිහ මනුස්සයෙක් මට හම්බෙලා ඉන්නවද? හැම අතින්ම කියන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්න ඕනේ. ඒ කියන්නේ මානසිකව කායිකව හැම දෙයකින්ම මට පිරිපුන විදිහට හම්බෙලා ඉන්න. මම මේ දවස්වල කියන්නේ අයියගේ පැජන්ට් එකේ වැඩවලට උදව් කරනවා. ඒවතරේ ෂූට් කරපු වෙන්න තියෙනවා. කරපුවා මේ ළඟදි රිලීස් කරා. ඒ වැඩ තමයි කරගෙන යන්නේ. මොඩලින් ෆීල්ඩ් එකේ මම ලොකුවට නැහැ. මට මොඩලින් කරන්න ආසාවක් තිබුණෙත් නැහැ. මම ඇක්ටින් සයිඩ් එකෙන් තමයි වැඩ කරන්න කැමති. මං තම් ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්නේ. ඉතින් දැන් තමයි මම පේවර තියාගෙන ඉස්සරහට යන්නේ. එහෙම කියනවා කට්ටිය. හැබැයි මම අද වෙනකන් ගැනික විකුණලා නැහැ. ඒක එහෙම විකුණන්නේ නැහැ මයිද කෙනෙකුට ඕන කෙනෙකුට කියන්නද? ඔයාටද ඕනම කෙනෙකුට රටේ ජනාධිපතිතුමාටත් මඩ ගහන පිරිසක් ඉන්නේ ලංකාවේ. ඉතින් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න හැබැයි මෙහෙමයි. දෙයක් දැන් මම ඕන කෙනෙකුට දෙයක් ඇඟිල්ල දික් කළා මෙහෙමයි කියලා දෙයක් කෙනෙක්ට කියනවා නම් මම ඒකට සාක්ෂි එවිඩන්ස් තියාගෙන මම කතා කරන්නේ. නමුත් මේ කියන කට්ටිය කියනවා නමුත් අද වෙනකන් මම එහෙම ඩීල් දැම්ම කියලා කෙනෙක් හරි එහෙම කිසි දැක් නැහැ. ඒ කියන්නේ කිසිම සාක්ෂියක් කිසි දෙයක් නැහැ. නමුත් කියනවා මිනිස්සු. පළයතුරුකට ගල් ගන්න. ඔය මම ඕන කෙනෙක් අම්මා තාත්තා වුණත් මම කියන්න ඕනෙක් කියනවා. මගේ හැටි. ඔව් මම ඕපන් මිනිස්සෙක්. මම ඒ කියන්නේ කනවා බොනවා. සමහර කිය දැන් ගොඩක් අය හැංගිලානේ කරන්නේ බොන්නේ හැංගිලා. මම එහෙම නෑ. මම ඕන තැනක ඕන දෙයක් මගෙන් කවුරුත් මම සිගරට් බොනවද? ඔව් මම සිගරට් බොනවා. ගැන්ජා ගහනවද? එහෙනම් කෙනෙක් අහනවා බොනවද? නෑ මම බොන්නේ නෑ කියලා හැංගිලා. හරක් මස් කනවද? මම කන්නේ නෑ කියලා හැංගිලා කන්නේ. එහෙම නෑ. මම ඕනම දෙයක් කනවා බොනවා. ඕපන්. හැමදේම ඕපන්. මේමයි. කට්ටිය කියනවා. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහටත් ධර්මිටියක් බැඳගෙන ආව කාන්තාව. මෙහෙමයි ඕනම කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ මිනිස්සේ කියන පළියට දෙයක් පිළිගන්න එපා. ඒක ඇත්ත නැත්ත ඔය හැම දෙයකම මෙහෙමනේ. දැන් මිනිස්සෙක් මෙහෙම දෙයක් කිව්වයි කියලා දැන් මට කියනවා මෙහෙමයි මූ මෙහෙම චරිතයක්. මූ සල්ලාලේ. කිව්වට මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම මොන වගේ චරිතයක්ද කියන එක. මම කියන්නේ දෙයක් කිව්ව පමණින් අහන්න එපා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. අහන්න එපා. නමුත් අර ඒකේ ඇත්ත නැත්ත ධනාත්මක ඍණාත්මකයේ දෙපැත්තේ ඇත්ත නැත්ත ඒකේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? දැන් කාන්තාවකට කියන්න පුළුවන් ඇවිල්ලා මෙහෙමයි මූ මට මෙහෙම කරා කියලා. නමුත් ඒ කරන්න හේතුවක් තියෙන්න ඕනේ. මොකද මනුස්සයෙකුට නිකන් මේව කරන්නේ නැහැ. දැන් මගේ කලින් මම ඇසුරු කරපු ඒ කාන්තාව උනත් මම ඒක ඒ එෆෙක් එක නතර කරන්න හේතුවක් තියෙනවා. එයා මට මඩක ගහ යනවා මෙහෙමයි මෙහෙමයි මෙහෙම දේවල් කියනවා. නමුත් ඒකේ හේතුව කවුරුත් දන්නේ නැහැ.
මම කතා කරා මම කී කියන්නෙත් නැහැ. මම කතා කරලා හෙවුත් මම කියනවා මෙහෙම හේතුව එයාගේ මේ මේ ප්‍රශ්න තිබෙන නිසා මම එයාව අයින් කරේ. ඔව් ඒකත් ඒ කියන්නේ ආදරේ තියෙන තැන ලිංගිකත්වයේ තියෙනවා. ඒ කියන්නේ ලයිෆ් එකක ආදරේ අතරේ ඒ කියන්නේ සෙක්ෂුවල් ලයිෆ් එක ආදරේ කියන දෙක බැඳිලා යන්න ඕනේ. නැතුව ඒ කියන්නේ අර නිකන් සෙක්ස් කරනවා කිව්වොත් ඒක නිකන් අර කතාවේ හැටියට අපි කිව්වොත් එහෙනම් බඩුවක් ගැහුවා වගේ එහෙම සීන් එකක්. ආදරේ කියන එක විතරක් ගියොත් ඒක සෙක්ෂුවල් ලයිෆ් එකක් එතන නෑ. එතකොට ඒක සමබර වෙන්නේ. දෙක සමබර වෙන්න නම් අනිවාර්යෙන් ආදරේ සෙක්ෂුවල් ලයිෆ් එක කියන එක දෙක එකට යන්න ඕනේ. බඩු ගහලා නැහැ. බඩු ගහන්නේ නැහැ. ඒ කියන්නේ අර බොන්නු බඩු කියන ඒ මේවයිකේ මම නැහැ. නමුත් මම කාන්තාව ඇසුරු කරනවා. ඒ කියන්නේ අර ආදරය කරනවා. එහෙම රිලේෂන්ෂිප් එකක් මත තමයි සෙක්ස් කියන තැනට යන්නේ. ඔව්. ඔව් ඒකේ ඩිවෝස් එක දාලා තියෙන. ඒක තව ටික දවසකින් ඩිවෝස් එක හම්බ වෙනවා. ඒක හම්බුනාට පස්සේ ලබන අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ ඇමරිකන් එයා ෆීල්ඩ් එකේ ප්‍රසිද්ධ කෙනෙක් ගේ නංගි කෙනෙක් නම කියන්නේ. ඉතින් එයා දැන්ට ලංකාවේ නැහැ. තව අවුරුද්ද මේ අවුරුද්ද තුල තමයි ගොඩක් වෙලාවට ඩිවෝස් එක මොකද ලංකාවට එනකන් මේ කොරෝනා නිසා එන්න බැරි වෙන එකක් තියෙනවා. ආවට පස්සේ ඩිවෝස් එක අරගෙන ලබන අවුරුද්දේ වගේ ලබන අවුරුද්ද නැත්නම් ඊළඟ අවුරුද්ද අනිවාර්යෙන් බඳිනවා. මේමයි මම ප්‍රෙසන්ට් එකක් කරනවා. මගේ ප්‍රෙසන්ට් එකේ පැහැදිලිවම විනෝදභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ඒකේ අර හැංගිලා කරන වැඩමකුත් නැහැ. ඕන ළමෙක්ගෙන් කතා කරලා ඕන දෙයක් අහන්න පුළුවන්. දැන් අනිත් ප්‍රෙසන්ට් කියන්නේ ප්‍රෙසන්ට් ලංකාවේ කරන ප්‍රෙසන්ට් වලින් ඔක්කොම කියලා මම කියන්නේ නැහැ. නමුත් බහුතරයක් තියෙන ඒවා ඔය ඩීල් කරනවා කියන කතා. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් මෑත ඉතිහාසයේ ප්‍රෙසන්ට් එකක් යනවා. දැන්ටත් ඒක යනවා. ඒක ෆයිනල් එකත් හිටයින් ද තියෙනවා. ඒකේ යන්නේ තනිකර ඩීල් එකක්. ඒ කියන්නේ ඒ ගෑනු ළමයි අරන් ගිහිල්ලා ඉන්න එක එක කට්ටියට ඒ ප්‍රෙසන්ට් එකේ ඩිරෙක්ටර්ව කියනවා. ඔයාට මෙන්න මේ විදියට මෙයා ස්පොන්සර් කරයි. මේ විදියට මේවා ටික කරයි. ඔයා ඇත්ත එක්ක යන්න. එහෙම ගියා. ඒ කියන්නේ සාක්ෂි තියෙනවා මං ගාව. මගේ ඇත්තේ සාක්ෂි තියාගෙන මං කතා කරන්නේ. මම කිසි කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ සාක්ෂි නැතුව. මගේ ඇත්තේ පැහැදිලි සාක්ෂි තියාගෙන තමයි මං කතා කරන්නේ. ඉතින් ඒක වෙනවා. ඩීලින් කියන එක අනිවාර්යෙන් වෙනවා. ඒ කරන කට්ටිය ඉන්න පැහැදිලිව ඒ එක සොහොයුරෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න කරන ප්‍රෙසන්ට් එකේ මම නම කියන්නේ නැහැ. මොකද නම් කියලා පහුගිය කාලේ දැනගත්ත එක තැනකදී නම් කියන්නේ නැහැ. නමුත් ඒවා එලියට දාන්න පුළුවන්. මෙහෙමයි සාක්ෂි නම් කියන්න බැරි නෑ. නම් කියන්න පුළුවන්. සාක්ෂි තියෙනවා. නම් කියන්න බැරි නෑ. නම් කියන්න පුළුවන්. ගොඩක් අය දන්නවා කළු අයියයි මල්ලි කිව්වහම කළු අයියයි කටපුරා hinawe තියෙන මල්ලි. එයාගෙන් ගෑනු ළමයි මිලදී ගත්ත කට්ටිය ඉන්නවා. ඒවා වොයිස් රෙකෝඩ්ස් තියෙනවා, වීඩියෝස් තියෙනවා. ඉතින් ඔය එළියට දාලා කතා කරන්න පුළුවන් වෙලා ගොඩක් වෙලාද හිටන්ද ඒ එළියට. ඒ නම කියලා කියලාගෙන ඒක ටීවීකේ ගිය ප්‍රෝග්‍රෑම් එකකට මම කව ඒ කියන්නේ රීප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මම එයාගේ නම කිව්වා සම්පූර්ණ නම. ඒ කියන්නේ ඒකේ පොඩි අර গুপ্ত විද්‍යාව පිළිබඳ ප්‍රෝග්‍රෑම් එකක ඒ ප්‍රෝග්‍රෑම් එකේ කරපු දේ මම කරලා පෙන්නුවා. ඉතින් ඒකට පොඩි ප්‍රශ්න වගේක් වුණා. ගියා. ඉතින් ඒක දැන් සමතේකටපත් වුණා. දැන් ඒගොල්ලෝ මගේ යාළුවෝ ඒ විරුද්ධ පාර්ශවයක් දැන් මගේ හොඳ හිතවත් යාළුවෝ. නමුත් ඉතින් අර ඇත්ත තමයි මම පෙන්වන්න උත්සාහ කරේ. නමුත් ලංකාවේ ඇත්ත කියන එකට වඩා බොරුව කියන එකට තමයි ඉඩ තියෙන්නේ. මෙහෙමයි මට කාගවත් ඇඟේ බලෙන් එල්ලෙන කිසිම උමනාවක් නැහැ. මොකද මට කිරිමි ළමයාගෙන් අඩුවකුත් නැහැ. හැම දෙයකින් මට කිසිම අඩුවක් නැහැ. මෙහෙමයි කෙවින් කියන්නේ මගේ හොඳ යාළුවෙක් කලින් ඉඳලා. ඉතින් මෙයාත් එක්ක ෆෙයර් එකක් පටන් ගන්න කොහෙත්ම හිතේ තිබුණ නැහැ. මොකද මෙයාගේ චරිතය මගේ චරිතයත් එක්ක මට මන් දන්නේ නැහැ මෙයා කවුද කියලා.
නමුත් අර යාළුවෙක් විදිහට ආශ්‍රය කරනකොට මෙයාගේ දේවල් එක්ක අනික මට මෙයාව සෙට් වුණා. ඉස්සර ඇත්තටම මේ මෙයිමයි කතා කරන්නේ උඹ බම්බුලම් මචං වරෙන් ඵලයන් එහෙම. ඉතින් අතකින්වත් අල්ලල නැහැ යාළුවෝ වුණත් අඩුම ගානේ. ඒ කියන්නේ යාළු ෆිට් එක තිබුණේ. නමුත් අර එතන මේ කාලයක් යනකොට අර දෙන්නගේ තේරුම් ගැනීම මත තමයි සම්බන්ධතාවයකට ගියේ. සම්බන්ධතාවය ඇති වුණේ. මෙහෙමයි බලෙන් එලිල නැහැ මෙයා ගැංගේ මම. මෙයාගේ මෙයාත් එක්ක මම යාළුවනකොට මෙයාත් එක්ක කෙල්ලෙක් FA එකක් තිබුණෙත් නැහැ. කාගවත් FA එකක් මෙයාට තිබුණෙත් නැහැ. මම මෙයාත් එක්ක යාළුවනේ මෙයා තනියෙන් ඉන්නකොට තමයි. ඒ කියන්නේ මම කාටවත් චෝදනාවක් කළ කරන්නේ නැහැ. වටේ යන කාලෙදී තමයි මට හම්බ වුණේ. මම පිස්සු කෙල කෙල එමෙ ඉන්නකොට ඒ කියන්නේ මට FA එකක් තිබුණේ මම අර කලින් FA එකක් කාලේ මාස 6ක වගේ කාලයක් කරගෙන ගියා. ඒ කාලය ඇතුළත ඒක නතර කළා. නතර ඒක හරියන්නේ නැති නිසා ඒ කියන්නේ එයාගේ වෙන සම්බන්ධකම් කොළේ වහලා ගහන කතන්දර නිසා මම ඒක නතර කළා. හරියන්නේ නැති නිසා නතර කළ කාලයක් ඉන්නකොට තමයි මේ මාස ඒක නතර කළා මාස දෙකකට වගේ පස්සෙ තමයි මෙයාත් කැෆේ එක පටන් ගත්තා. මේ ජීවිතය ගැන ගොඩක් සතුටුයි. ඒ කියන්නේ තේරුම් ගැනීමක් මතනේ ඉන්නේ. අපි තේරුම් අරන් ඉන්නේ. මේ මත ගොඩක් දුරට මං හිතන්නේ දෙන්නගේ ජීවිතය ගොඩක් සාර්ථකයි. අනික කොහොමත් කසාද බඳිනවා කියන එක කොලේක අස්සනක් ගහනවා විතරයි මම දකින විදිහට. ගොඩක් අද කාලේ කසාද ඉක්මනින් බඳපු අය තමයි ඩිවෝස් වෙලා තියෙන්නේ. මම නම් හිතන්නේ තේරුම් ගැනීම මත ලිවින් ටුගෙදර් ලයිෆ් එකත් ගොඩක් හොඳයි. මං කැමතියි ඒකට. කෙවින් කියන්නේ මම ලව් කරා. මම කියන්නේ සීරියස් ලව් මගේ හතරක් විතර වගේ තිබුණා. කෙවින් දැන් නෑ ලිවින් ටුගෙදර් සම්බන්ධකම් මට තිබිලා නැහැ. මම මේ ෆස්ට් ටයිම් මගේ කෙවින් පහ විතර ඔස්සේ. නිරූපණය කියන්නේ රංගනයේ නිරූපණය මේකේ ගොඩක්. ඒ කියන්නේ හැම දෙයකම ඒක. ඒ කියන්නේ ඒගොල්ලෝ හදාගන්නේ මාකට් එක හදාගන්නේ. ඒගොල්ලන් මොඩියුල් කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ මොඩියුල් කෙනෙක් කිව්වම අර ඒගොල්ලන්ගේ වැලියු එක වැඩි කරගන්න තමයි මොඩියුල් කරන්නේ. මෙහෙමයි මම බබෙක් මගෙන් ඇහුවේ. මෙහෙමයි. ඒක චෝදනා කරන්න පුළුවන්. දැන් කෙලිම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මෙහෙමයි. දැනටත් කියනවනේ. කියන්නේ සමහරු කියනවා අර බලන් ඉන්න බැරි පිරිසක් ඉන්නවා මං කිව්වේ. ඒ පිරිස කියනවා බලන් ඉන්නකොට ආ මෙහෙමයි මූ අර කිව තියන් ඩීල් දානවා. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් ඉතින් මෙයා ඇත්තම කතන්දර කිව්වොත් මෙයා මාත් එක්කම ඉන්නේ. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ වැරදි දෙයක් කරන්න හරි මිනිස්සෙකුට අර අවකාශය තනි වෙන්නේ එහෙම දෙයක් නෑ. මෙයා මාත් මගේ බිස්නස් වල මාත් එක්ක යනවා. ගොඩක් වෙලාට ගෙදර ඉන්නේ. ෆෝන් එකක් එහෙම පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අර එහෙම යනවා මගේ ෆෝන් එක පාවිච්චි කරනවා. ඉතින් එහෙම චෝදනා මම මගේ අපි අර තේරුම් ගැනීම මත අපි දන්නවා එහෙම කාටවත් කතා කරන්නේ නෑ. අර එයාට එයාගේ ලෝකෙ මම විතරක් නේ එයාට තියෙන්නේ. එයාට මගෙන් අවශ්‍ය කරන සියලුම දේවල් ඒ කියන්නේ 100% මගෙන් හැමදේම එයාට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අර සමහරු ඉන්නනේ කොච්චර හම්බුනත් මදි කට්ටිය. එහෙම මදි වුණාම ඉතින් ගිහිල්ලා කෙලවගෙන යන්නේ නම් නැතුව එහෙම වෙනවා. ඉතින් ඒක අනිවාර්යයි. බලාපොරොත්තු වුණාට වැඩිය ගොඩක් ආදරේ හම්බ වෙනවා හැමදේම. ගොඩක් මොකද මාත් එක්ක මිනිස්සුෙකුට ඉන්න බෑ කියන්නේ ඒ මොන්සර් කාත් එක්කවත් ඉන්න බෑ. ඉන්න බඩු කියන්නේ ඉතින් මේ ප්‍රසිද්ධ කට්ටිය. ඒ කියන්නේ ඒක ප්‍රසිද්ධමත් ජනප්‍රිය නෙමෙයි ප්‍රසිද්ධ. අර ජනයා අතර ප්‍රිය. ඕක ප්‍රසිද්ධයි ජනප්‍රිය කියන්නේ දෙකක් නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ කිව්වහම මට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අද දැන් මට දැන් මෙතන ඔයා එක්ක මේ වැඩේ කරන අතරතුරේ මම ඔයාට මේ පොල්ලක් අරන් ගහුවොත් හෙට මේ උසලයි මම ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ වෙනයි ජනයා අතර ප්‍රිය ජනප්‍රිය වෙන එක වෙනයි. ඒගොල්ල ජනප්‍රිය කට්ටිය නේ. ඒගොල්ල ප්‍රසිද්ධ වෙලා තියෙන එක එක දේවල් වලින් ඒ කියන්නේ අර නෙගටිව් මාකටිං පැත්තෙන් එක එක විදිහින් ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙනවා. නමුත් ඉතින් මේ ජනයා අතර ප්‍රිය නැහැ. ගොඩක් ජනයා ඒගොල්ලන්ට අප්‍රියයි. ප්‍රසිද්ධ කෙනෙක් ඉතින් ඉන්නවා කෞෂිකේ. ෆීල්ඩ් එක නම් පජාතයි. ඒ කියන්නේ ඇත්තට මේක මම කලින් ඉන්ටර්වල්ත් කියලා තියෙනවා. ෆීල්ඩ් එක දැන් පජාත වෙලා තියෙන්නේ. මොකද මේකේ අර සිටිය යුත්තෝ සහ නොසිටිය යුත්තෝ කියලා ඉන්නවනේ පිරිසක්. ඒ සිටිය යුත්ත නෙමෙයි දැන් ඉන්නේ නොසිටිය යුත්ත මේකේ ඉන්නේ. ඉතින් මේකේ පිරිමි ගණිකාව ඉන්නවා සෑහෙන්න. තව ඉන්නවා ඒ කියන්නේ කලිසම් අඳින
පිරිමි සාමාන්‍යයෙන් කලිසම් නැදිනේ. පිරිමි දැන් ගෑනුන්ට කලිසම් ගන්නවම ලද. ඔයාලට කලිසමක් ගන්නද ලස්සනයි. ඒකේ තියෙනවා එකක්. පිරිමින්ගේ කලිසම් ගන්නවා. නමුත් පිරිමි ගවුමක් ගන්නද කැතයිනේ. ගෑනු කලිසම් ගන්නවම ලස්සනට පිරිමි ගවුමක් ගන්නවම කැතයි. අර ගවුම් ගන්න පිරිමි ඉන්නවා. සෑහෙන. ඒ නිසා ෆීල්ඩ් එක චොර වෙලා තියෙනවා. ඒක අපිට හදන්නත් බෑ. හේතුව අපි ඕක හදන්න කොච්චර උත්සාහ කරත් මේක ලංකාවනේ. සාමාන්‍යයෙන් පිටරටක කිව්වොත් එහෙම මිනිස්සෙක් පෙනලා මූ හොරෙක් කියලා ඌ හොරා. ඌ ඒ ලේබල් එක ගහලා ඌ අයින් කරනවා. නමුත් අපේ ලංකාවේ මේ ශාස්ත්‍රයේ කවුරු හරි දැන් අපි කියමු උදාහරණයක් විතර බඩුවක් කියනවා කියලා. බඩුව තමයි ප්‍රසිද්ධ වෙන්නේ. අර රත්නපුරේ බට්ටි කියලා ගියා. එයා මාරු විතර ප්‍රසිද්ධ වුණානේ. ඒ පොලිස් පොලිසිය නිලධාරියෙක් කියාර පහර දීලා එතන ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නෙත් එක්ක එයා ප්‍රසිද්ධ වුණා. එයාගේ වැලියු එක වැඩි වුණා. අන්තිමට රුපියල් 300ට 500ට බස් ස්ටෑන්ඩ් එකේ ඩීල් ගියපු කෙනා රුපියල් 3000ට 4000ට සුපිරි ගණිකාවක් විදිහට එයා සමාජයට වැටුණා. ඒක තමයි ලංකාවේ තියෙන වෙනස. ඔව්. නැට ඩීල් නැන චෙක් වලට. ඒ කියන්නේ ඩීල් එකක් ගිහිල්ලා සල්ලි නෑ දෙන්න සල්ලි නෑ මෙහෙම බැංකුවේ කාඩ් එක හිර වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මම චෙක් එකක් දෙන්නම් කියලා චෙක් එක දීලා චෙක් එක අරන් ඇවිල්ලා චෙක් එක බැංකුවට දානකොට චෙක් එක රිටර්න්. එතකොට ඒක ණයට අපේ මගේ භාෂාවෙන් කියනවනේ ණයට හුකලා කියලා තමයි කියන්නේ. එහෙම කරන කට්ටිය තියෙන ප්‍රසිද්ධයි. මගේ මෙහෙම මගේ මේ ශාස්ත්‍රයේ 20 වෙනි අවුරුද්ද මේ යන්නේ. මම ශාස්ත්‍රයට ආවේ 2099 ඒ කියන්නේ 99 මම ඕ ලෙවල් කළා. 2000 මුල වගේ තමයි ශාස්ත්‍රයට මම ආවේ. මට ශාස්ත්‍රයට එන්න අත හිත දුන්නේ මම හැමතැනමදී ඒක ඕනම තැනක මතක් කරනවා බානු කරුණානායක. බානු තමයි මට ශාස්ත්‍රයට එන්න උදව් කරේ. අදටත් මාත් එක්ක ළඟින්ම අයාලුවෙක් සහෝදරයෙක් වගේ ඉන්නවා. ඉතින් බානුට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද මම අද මෙතන ඉන්නේ බානු නිසා. මම බානු නොහිටින්නේ අද කෙවින් කෙනෙක් නැහැ. ඉතින් ඒ ආපු ශාස්ත්‍රයේ ආපු අවුරුදු 20 ඇතුළතදී මගේ හදාගත්ත මම සල්ලි හම්බ කරා වගේම සල්ලි වලට වඩා මම මිනිස්සු හම්බ කරලා තියෙනවා. මට සෑහෙන මිනිස්සු පිරිසක් ඉන්නවා. ඉතින් මට කට්ටිය කියන ඕන දෙයක් මට ටග් ගාලා ගොසිද්ද ඕන දෙයක් ටග් ගාලා නිවුස් එකගෙන. අර මං කලින් කිව්වා වගේ පළාතුරුකට ගල් ගහන්නේ. සාමාන්යයෙන් ඇත්තෝ කතිබොති අනිත් උන් බලා හිඳි උන්ට බල දරා ගන්න බැරි වුණාම ඉතින් අර මෙමෙ දෙයක් තියෙනවා. අපි නෑ 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 ওই পেපර් ආටිකල් එකේ කතාව මෙහෙමයි. পেපර් ආටිකල් එක ඇත්තටම ඕක මම කරපු අය සියලුම දේවල් හොයාගෙන තියෙන්නේ. ඒවා ඉදිරියේදී මම ලයිව් මම මගේ ස්ටයිල් එකට මම එළියට දානවා. මොකද දැන් අද කතා කරමු නේද? ඔය পেපර් ආටිකල් එක කරපු මෙහෙමයි. পেපර් ආටිකල් එක කරලා තියෙන්නේ මම පත්තරේ නම කියන්නේ නැහැ. පත්තරේ ලංකාවේ ප්‍රසිද්ධ පත්තරයක්. ඒ පත්තරේ යා කරන්නේ මඩ ගහන එක. මීටර දින කීපයක කියන්නේ සති කීපයකට උඩදී අපේ වගේ සොහොයුරා කියන මගේ යාළුවා බොක්කක් මගේ එයාටත් අපේ හිලරි අයියටත් මඩක් ගැහුවා ඕකෙන්. ඒ කියන්නේ එයා කරන්නේ මඩ ගහන එක. ඕකට පිටිපස්සේ ඉන්න අර කළු අයියයි මල්ලි මං කිව්වේ ගෑනු විකුණන රජන්ට් කරන කළු අයියයි මල්ලි ඉන්නවා. එතකොට ඔතනදී වෙලා තියෙන්නේ දැන් මම මට ඕකේ කෙලින්ම චෝදනා කරනවා මේගොල්ලෝ. නමුත් ওই චෝදනාව පිටිපස්සේ ඉන්නේ ළමයි විකුණන කෙනෙක්. එයා ගැන මම තොරතුරු තව දවස් කීපෙකින් මම දෙන්නම්. ළමයි ඒ කියන්නේ ළමයි හම්බු වෙන්න ඉන්න ගෑනු ওই පාරේ ඉන්න කට්ටිය එක්කන් ගිහිල්ලා ඒගොල්ලන්ට කන්න බොන්න දීලා සුරංගනා ලෝක පෙන්නලා ඔයා ළමයා හදාගන්න බෑනේ මම ඔයාගේ ළමයාව මම කෙනෙකුට හදන හොඳට බලාගන්න කෙනෙකුට දෙන්නම් කියලා එහෙම කරන කෙනෙක් තමයි ඒක දෙන්නම් කියලා. එයා මේ ආසාවට ආදරෙට නෙමෙයි එයා ළමයාව දීලා එයා සල්ලි ගන්නවා හොඳ ගණන් ගන්නවා ළමයි විකුණන කෙනෙක්. ඉතින් එයා ඕක පිටිපස්සේ ඉන්නවා. ඊට අමතරව මගේ මේ කලින් FA එක තිබ්බ එක්කෙනා එයා එකතු වෙලා ওই කට්ටිය එකතු වෙලා තමයි මට ගහන්නේ. මේවා ඉතින් අර මඩ ගැහුවා කියලා මම සැලෙන්නෙත් නෑ මට වැඩකුත් නෑ. ඒගොල්ලෝ තියෙන්නේ ඒගොල්ලන්ගේ ෆ්‍රී පබ්ලිසිටි එකක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍යයෙන් පබ්ලිසිටි එකක් ගන්නවා සල්ලි ගෙවලා ඇඩ් දාගෙන මාකට් කරන්න එපා. මේකෙන් ෆ්‍රී පබ්ලිසිටියක් දෙනවා. ඒකට ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ගෲප් සෙක්ස්. ගෲප් සෙක්ස් කියන්නේ ඇත්තටම මේ හොඳ දෙයක්. වැඩි මේ ඕක ටොපික් එකක් වුණා පහුගිය කාලේ අපේ මගේ අර සොහොයුරයා යාළුවෙක්ගේ චැනල් එකක මෙයා කරපු ප්‍රෝග්‍රෑම් එකක ටොපික් එක විදිහට ඒක දාලා ඒක ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒක සුගර් ඩැඩි ඔය කතන්දර ගොඩක් මම කරලා නැහැ මගේ ජීවිතේට. මොකද මට නම් ඇත්තටම ආදරය කරන කෙනෙක් මගේ ජීවිතේට ඉන්න ඕන මට සෙක්ස් කියන දෙයට යන්න. එහෙම නැතුව මට ආවට ගියට සෙක්ස් කරන්නත් බෑ. මං කරලත් නැහැ. සාක්ෂිත් නැහැ කොහෙවත් අඩුම ගානේ. කට්ටිය කියනවා
මම හැමෝටම කියන්නේ එක්කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා පෙන්වන්න කියන්න කියලා. වටින් අර හොරට කට්ටේ තමයි කියන්නේ මූණට කවුරුත් කියන්නේ. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. මම මොකටද ඩීල් යන්නේ? ඉතින් ඩීල් යන ගෑණියෙක්ට එකතැනක මිනිහෙක් ආව ඉන්න පුළුවන්ද කියන්නකෝ. මං හැමෝගෙම අහන්න දැන්. එහෙම යන ගෑණියෙක්ට සල්ලි රහට හුරු වෙච්ච ගෑරෙන්ට කවදාවත් එකතැනක නවතින්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. එහෙමනම් මම කොහොමද කෙවින් ගාව එක නතර වෙලා ඉන්නේ? මම සල්ලි වලට යනවනම් මට අනික එහෙම ජීවිතයක් මට වැඩක් නැහැ. මං ආස නැහැ. මොකද එහෙම ජීවිතයකට කැමති ගෑණියෙක් කවදාවත් සල්ලි වලට යන්න නැහැ නේ කියන්නේ. ආදරේ ඕන ගෑණියෙක් කවදාවත් සල්ලි වලට යන්න නැහැ. අනිත් එක තව දෙයක් කියන්නේ පියුමි මට හම්බුනේ මගේ ජීවිතයේ මේ සැප ගන්න කාලේ නෙමෙයි දුක් විඳපු කාලේ. ඒ කියන්නේ මට ගොඩක් මම වැටිලා මගේ සල්ලි හොරකම් කළා. අර ගාල්ලේ එක ඉන්නවා මේ වෛශ්‍යාවක්. එයා මගේ සල්ලි හොරකම් කරලා මගේ වාහන මේවා කරගෙන ඉතින් අනුංගු දේවල් කඩාවැඩගෙන මම අදටත් මම මේ දේවල් මම බලාපොරොත්තු වෙන්නේ තමයි ඕනෙත් මට හම්බ කරන්න පුළුවන්. මට ඉන්න මං ගයක් හදාගෙන තියෙනවා. මම බැංකුව වලට ණය නැහැ. අර සමහරු ඉතින් මේ පහුගිය කාලේ ප්‍රසිද්ධියේ දාලා තිබ්බා මේ සෝෂල් මීඩියා වල දාලා තිබ්බා අපි වඩේ කනවා කියලා. අතන වඩේ කන්න අපි ආසයි. ප්‍රේදත් අපි ගෝල් ෆේස් ගිහලා වඩේ කෑවා. ඉතින් වඩේ කන්න ආසයි. ඌට ඉතින් වඩේ කන්න ඒ මනුස්සයාට වඩේ කන්න අනේ මන්ද මොන මානසික තත්ත්වයක ඉන්නවද කියලා. ඒ කියන්නේ අර මුඩුක්කු මානසික තත්ත්වෙ මිනිස්සු ඉන්නවා. උන් ඉතින් අර මුඩුක්කු වල ඉඳලා උන්ට හරි ඒ කියන්නේ නත්තල් වගේ. ඒ කියන්නේ අපි වඩේ කනවා. අපි ආස දේවල් අපි හදාගෙන ගෙදර හදන් කනවා. ඉතින් ඒක බලාගෙන ඉන්න බැරි මිනිස්සු එක එක දේවල් කියනවා. සෝෂල් මීඩියා වල පෞගේ කාලේ මට සෑහෙන්න මඩ ගාලා තිබ්බා මෙහෙමයි අරවා මේවා කියලා. ඉතින් අවුලක් නෑ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ සතුට නම් ඒ මොකද වැඩේ තියෙන මඩ ගහන මිනිස්සු මූණට හම්බ වෙන්නේ නෑ. මම සාමාන්‍යයෙන් මගේ සිස්ටම් එකට අනුව ඉතින් මම මඩ ගහ මම දඟලන්නේ වැරද්දක් දැක්කොත් සෝෂල් මීඩියා වල හරි මොකද වැරද්දක් දැක්කොත් මම වැරද්ද කතා කරනවා. ඒක ප්‍රසිද්ධිය කතා කරනවා සහ දැන් ওই මඩ ගහන කට්ටිය මට ඉතින් මූණට හම්බ වුණොත් ඉතින් මූණට මඩ ගහනවා අපි. අපි මූණට මඩ ගහනවා. මූණට මඩ ගහන්නේ මූණට මේ මොනේ වදිද දන්නේ ප්‍රසිද්ධිය කියලා. ඒ කියන්නේ බය නැහැ ඇතුළට එකම දේ තියෙන ගැහුවොත් ඇතුළට යයි. ඉතින් ගහලා ඇතුළට යනවා කියන්නේ ලැජ්ජාවක් නැහැ නේ. ඔව් එයා මෙහෙම ගොඩක් කල්ලා ජීවත් උන්නේ හරියටම මාස 5ක් ඉන්න ඇති මාස දෙකක්. ඇත්තට මෙයා කියාගෙන ආව දුක කතාවක්. ඒ කියන්නේ අර මේ මෙහෙමයි එන අසරණ දුක කතාවක්. ඒ කතාවට තමයි මම එයාව එයාගේ සියලු දේවල් දැනගෙන. ඒ කියන්නේ එයා කලින් ඩීල් ගියපු කෙනෙක්. හැමදේම ඒ කියන්නේ හැමදේම ඒ කියන්නේ සියලු දේවල් දැනගෙන ගත්තේ. නමුත් හදලා ගන්න බෑ හදලා ගන්න බෑ කුඩල මෙට්ට තියන්න බෑ. ඉතින් එයා ගණිකාව ගණිකාවම තමයි. ඒක සුදුරෙද්දෙන් වහලා මේ එළිය කරන්න බෑ එයාව. ඉතින් උත්සාහ කරා හරියන්නේ මාත් එක්ක ඉඳගෙනත් අම්ම අයර කතා කරලා බැංකුවට සල්ලි දාගෙන එක එක يعني එක නේ නෙමෙයි හාමුදුරුව පවා ඉන්නවා යාට එක එක තරාතිරම් වල කට්ටිය එක්ක ඇසුරු කරනවා. හදන්න බැරි නිසා මගේ භාෂාවෙන් කියන නම් පුකට පයින් ගහලා එළියට දැම්මා. මාත් වෙන මං ආයේ මොන මොන කරන්නද කියලා. මෙහෙමයි ගොඩක් අය මගේ ජීවිතේ දන්නේ නැහැ ඇත්තටම. දන්න දෙයකුත් නැහැ බොරුවට කියනවා මිනිස්සු. ඇත්තටම ඇත්තටම මගේ උපන් ගම කොළඹ. මම ID එකුණත් එන්නා නම් මගේ උපන් ගම කොළඹ. මගේ තාත්තගේ ගම තමයි හික්කඩුව. මම දෙපැත්තෙම ජීවත් වෙනවා. මම වැඩි හරියක් කොළඹ තමයි මම ජීවත් වුනේ. දෙපැත්තෙම පාසල් ගියා. හැම දෙපැත්තෙම මම ජීවත් වෙනවා. ඉතින් මුඩුක්කුවෙන් ආව කියන්න බෑ. කෙවින්ව මුණ ගැහෙන්නේ මට කොළඹදී. කොළඹ ෆීල්ඩ් එකේ වැඩ කරනකොට ඒ කියන්නේ ෂෝවලදී එහෙම තමයි මට කෙවින් හම්බුනේ. මගේ කලින් FA එකේ තිබුණ බෝයිගේ යාළුවෙක්. එහෙම එහෙම අපේ යාළු එමේ කියන්නේ යාළුවෝ වගේ හම්බ වෙලා තමයි මට කෙවින් හම්බුනේ. මෙහෙමයි මිනිස්සෙගේ පෙනුමක් දිහා බලලා කවදාවත් මිනිස්සෙක් අපිට නිගමනය කරන්න බෑ. ඇත්තටම අපි දකින කෙනා නෙවෙයි සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ ඇතුළේ ඉන්නේ. කෙවින්ව මමත් මුලින්ම දැක්කේ බඩුකාරයෙක් කියන බොරු කියන්න ඕනේ. මං ඒ ටයිප් එකට තමයි ආව දැක්කේ. ඒක නිසා තමයි මම මෙයාව යාළුවෙක් වගේ ගොඩක් කල් ආශ්‍රය කළා. මෙයාව තේරුම් ගත්තට පස්සේ මට තේරුණා නෑ එහෙම නෑ. මිනිස්සෙක්ට ඒ කියන්නේ ගෑණියෙක්ට පුළුවන් මිනිස්සෙක්ට පිරිමියෙක්ව ආදරය කරන තත්ත්වයට ගන්නත් ඒ මිනිහව බඩුකාරයෙක් කරලා දෙකම ගෑණියෙක්ට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. ඉතින් මම හිතනවා මං අද දකින විදිහට කෙවින් ගොඩක් හොඳ මිනිස්සෙක්. මාත් එකමයි ඉන්නේ. අර කතාවක් තියෙනනේ හිටපු විදිහ නෙමෙයි වැදගත් ඉන්න විදිහ කියලා. ඉතින් මම කියන්නේ ඉන්න විදිහ නෙමෙයි වැදගත් හිටපු විදිහ. මො
මට මාව විශ්වාසයි. මම මුලින්ම මාව විශ්වාස කරනවා ගොඩක්ම. මට මෙච්චර කාලයකට මගේ ජීවිතේ මට කරන්න බැරි වෙච්ච දෙයක් නෑ. මම හිතුවොත් මම ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් තමයි කෙවින් අද ඉන්න විදිය. කෙවින් ගොඩක් වෙනස් වෙලා, යාළුවෝ හැමෝම දන්නවා එයාගේ වෙනස. ඉතින් මං හිතනවා මම සාර්ථකයි කියලා. මම හිතන හැමදේම මට කරන්න පුළුවන් කියලා. වරද දෙයක් කියන්නේ හේතුව මේ දැන් මාත් එක්ක අනිත් හිටපු කට්ටිය, يعني මම ඇසුරු කරපු අනිත් කාන්තාව, ඒගොල්ලෝ කරේ මාව අර මට ඉහළට යන්න නෙමෙයි, මාව වට්ටපු, يعني මානසිකව හැම පැත්තෙම මාව වට්ටපු. ඒක නමුත් පියුමිට ඇත්තටම thanks කරන්න ඕනේ. මොකද මේ මම හිටපු විදිහ, මම අර ප්‍රශ්නයි ඒවත් එක්ක ඉන්නකොට ආවිල්ලා මට උදව් කරලා, දැන් ඒ කියන්නේ මගේ ගෙදරේ යාළුවකව දන්න ඉස්සර ගියක් කිය, මයි ගියක් නෙමෙයි, මයි ගියේ තනිකර අපායක්. ඒ කියන්නේ අස්කල්ල නැහැ. දැන් හැමදේම කරලා උදේට හවසට පිරිත් දානවා, බණ පිරිත් දානවා, බුදුන් පහන, බුදුන් පහන තියෙනවා. ඉතින් හැමදේම කරලා වෙනස්, يعني තනිකර හැමදේම වෙනස් වුණා. ඒකට ඉතින් thanks කරනවා. මොකද මේ මට ඒ දේවල් කරලා මාව මගේ ගමනට හයියක් වෙනවා.